අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම සතරුවන් ඉදිරිමාන්න ප්‍රථම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත බිඳවැටුණු ව්‍යාපාර ගොඩනගන්න මහ බැංකුවෙන් රුපියල් බිලියන 178ක් අනුමතු කරයි සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේදී මීටර එක පරිසරයක් අවශ්‍යයි විපක්ෂ නායක සජිත් කියයි විසිට එරෙහිව විද්‍යුත් මහජන පෙත්සමක් COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ බිඳවැටුණු ව්‍යාපාර යලි නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 178ක සහන ණය පහසුකම් ලබා දීමට තීරණය කර තිබෙනවා 2020 ඔක්තෝබර් මාස 15 වන දින වන විට COVID-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සෞභාග්‍ය COVID-19 පුනරුද්ද සහන ණය පහසුකමෙහි අදියර 3 යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 177954ක් වන අතර බලපත්‍ර ලාභී බැංකු විසින් දෙවිනපුරා විසිරී සිටින පීඩාවට පත් වූ ප්‍රතිලාභයෙන් 45582ක් වෙත රුපියල් මිලියන 133192ක මුදල් ප්‍රමාණයක් මේවන විට මුදාහැර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. ණය යෝජනා ක්‍රමේ පළමු අදියර 2020 අප්‍රේල් මාස පළවන දින සිට ක්‍රියාත්මක කර ඇති අතර දෙවන හා තුන්වන යන අදියර දෙකම 2020 ජූලි මාස පළවන දින සිට බලාත්මක වන පරිදි හඳුන්වා දී තිබෙනවා. මෙම යෝජනා ක්‍රමවල අභිප්‍රාය වූයේ වාර්ෂික කවසියට 4ක පොලිය අනුපාතිකයක් යටතේ කාර්ක ප්‍රාග්ධන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීම බවයි මහ බැංකුව සඳහන් කළේ. ණය සඳහා මාස 6ක සහන කාලයක්ද ඇතුළත්ව මාස 24ක ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් හිමිවන අතර COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවටපත් ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාරද ඇතුළු සියලු ව්‍යාපාර මෙම යෝජනා ක්‍රමවල ප්‍රතිලාභින් වෙනවා. පීඩාවටපත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලටගෙන මුලින් අපේක්ෂිත රුපියල් බිලියන 150ක සීමාව පිළිබඳ නොසලකා අයදුම්පත් බාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරනු ලැබුව අතර ඒ අනුව නිවේදනය කරන ලද නියමිත කාලය තුලදී පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් ඉදිරිපත් කරනු ලැබූ සියලු අයදුම්පත් සඳහා මෙම ණය යෝජනා ක්‍රමයන්ටදී සහන ලබා දී තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ රජයේ විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමේදී මීටරයක පරතරය තැබීම අත්‍යවශ්‍ය කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එමෙන්ම පාර්ලිමේන්තුව කල් තැබීමට කටයුතු කරන ලෙසයි විපක්ෂ නායකවරයා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රජයේ නව රෙගුලාසි ප්‍රසිද්ධියටපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුල රටේ නීති සම්පාදනය කරන ආයතනයේ මන්ත්‍රීවරුන් අසුන් ගන්න ආකාරය දිහා බැලුවහම මේ නව රෙගුලාසියෙන් ප්‍රසිද්ධියට පත් කර තිබෙන මේ මීටරේ පරතරය කිසිසේත්ම ක්‍රියාත්මක වන්නේ නැහැ. රටේ ජනතාවට එක නීතියකුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතින්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන්නට ඉඩ තවන්නට බෑ. විශේෂයෙන්ම මේ සමාජ පරතරය දෙදෙනෙක් අතර පරතරය ස්ථාපනය වෙන ආකාරයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සහභාගී වීමේ අවස්ථාව සකස් කළ යුතුමයි. එතෙක් අපි යෝජනා කරනවා වහාම පාර්ලිමේන්තු රැස්වීම අත්හිටවන්නට. මීටරයේ පරතරය ස්ථාපනය කිරීමෙන් පසුව අපිට පුළුවන් පාර්ලිමේන්තු රැස්වීම රටේ නීතියට අනුව ඒ කොරෝනා රෙගුලාසි වලට අනුකූලව පවත්වාගෙන යන්න. ගරු කතානායකතුමාගේ නිල්ලීමක් කරනවා වහාම එතුමාගේ අවධානය මේ බරපතල ගැටලුවට මේ බරපතල ප්‍රශ්නයට යොමු කරලා වහාම මේ සතියේ පවත්වන පාර්ලිමේන්තු රැස්වීම කල්දමන මේ අඩුපාඩුව නිවැරදි කරන්නට ගරු කතානායකතුමා පියවර ගත යුතුමයි. නිරෝධායන නීතිය යටතේ මීටරයක් දුරින් ඉන්න ඕනේ. ඒ වගේම නිරෝධායන නීතිය යටතේ යම් ස්ථානයක එක්කවගෙන විශාල ප්‍රමාණයක් වෙනවා PCR පරීක්ෂණ කරන්න ඕනේ. මහනුවර රටේ නීති හදන තැන පාර්ලිමේන්තුව, නීති ගැසට් කරන තැන පාර්ලිමේන්තුව මේ නීතිය කඩලා තමයි අපිට 20 වෙනි සංශෝධනය අනුමත කරන්න වෙන්නේ. 20 වෙනි සංශෝධනයේ අනුව අනුමත කරන්නම් පාර්ලිමේන්තුව අපි වාඩිනවා. මීටරයක් දුර නෑ, මීටර භාගයක් විතර තියෙන්නේ. එනා නීති හදනතන නීති කඩලා ඒකාධිපති නීතියක් හදන්නයි මේ ආණ්ඩුව හදන්නේ. අපි ඉල්ලා සිටින ආණ්ඩුවෙන් PCR පරීක්ෂණ කරලා මන්ත්‍රීවරු මේකට ගෙන්නන්නේ නැතිනම් අද මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් මේ ගම්වල ගිහිල්ලා ජනතාවත් එක්ක ගැවසෙනවා. එක්කෙනෙකුට ආවත් මුළු පාර්ලිමේන්තුව මාස ගාණක් වහන්න වෙයි. අපි ඉල්ලා සිටිනවා
කතානායකතුමා කරුණාකර මන්ත්‍රීවරු සියල්ලගේ PCR පරීක්ෂණයක් කළා මේ කටයුත්ත කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා දැන් අපිට ආරංචි ඊයේ ඔවුන්ගේ කණ්ඩායම් රැසීමේ බඳුරුගුණ වතර මහත්තයා PCR පරීක්ෂණයක් කරලා කියලා භාගයක් නැගිටලා ගිහිල්ලු ඒ කියන්නේ මේ ආණ්ඩුවේ ආයතන මේ කොවිඩ් අර්බුදය දැනිලා තියෙනවා අවධානය දැනිලා තියෙනවා හැබැයි ආණ්ඩුවක් විදියට මේ අවධානය ගන්න නැහැ මොකද හේතුව කොවිඩ් 19 ට මුවා වෙලා 19 අකුලලා 19 අවලංගු කරලා 20 ගේන්න තමයි වුණව තියෙන්නේ හැබැයි මට නම් ගරු මහලේකම් තෝනේ කාලකන්ණි සතුටක් තියෙනවා මේ 20 ගැන මේ ආණ්ඩුව පරාජයට පත් වෙන්නෙත් මේ 20 ඉඳ තමයි මේ ආණ්ඩුව විනාශ වෙන්නෙත් මේ 20 ඉඳ තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නෙත් මේ 20 ඉඳ තමයි හොඳට මතක තියාගන්න අද කිව්වා කියලා ඒක ඇත්ත තත්ත්වය නිසා බලය ඕනෑට වඩා ලැබුණාම මිනිස්සු උමතුෙන් බලය ක්‍රියාත්මක කරනවා ඒකේ අන්තිම ප්‍රතිඵලය ඔවුන්ගේ විනාශය අපිට තියෙන ප්‍රශ්නේ ඔවුන්ගේ විනාශය නෙමෙයි රටේ විනාශය මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙනෙන ලද නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමේදී මීටරයක පරතරය තිබිය යුතු බවයි. ඒ හේතුවෙන් මෙම සතිය පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදයන් කල් දැමීමට පියවර ගන්නා ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ඉල්ලා සිටින්නේ. වත්මන් ජනාධිපතිවරයා කිසිදු ආකාරයකින් නීති විරෝධී ක්‍රියාවක නිරත නොවන බැවින් කාර්ක සභා අවස්ථාවේදී මානව හිමිකම් නඩු ජනාධිපතිවරයාට විරුද්ධව පැනපිය හැකි සංශෝධනයක් ගෙන ඒමට අපේක්ෂා කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් 20 වන සංශෝධනයේ අරමුණ වන්නේ 19 වන සංශෝධනයේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම. තුන්වනවර කියවීම ඒක තුනෙන් දෙකක් රජයට පැහැදිලිව ගන්න පුළුවන් තත්වයක් තිබෙනවා රජය ඉදිරිපත් කරපු සංශෝධන වලට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ යම්කිසි සංශෝධනයක් නිර්දේශ කරනවා නම් ඒකත් රජයේ යෝජිත සංශෝධනයක් හැටියට කමිටු අධිරේදී ඉදිරිපත් කිරීමට රජය සූදානම් හැබැයි අපි පැහැදිලිව කියනවා අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිසිසේත් නීති විරෝධී දෙයක් කරන්නේ නැහැ ඒ නිසා අපි සූදානම් කමිටු අධිරේදී සංශෝධනයක් ඉදිරිපත් කරන්න මානව හිමිකම් පිළිබඳ නඩු ජනාධිපතිවරයාට විරුද්ධව ගේන්න පුළුවන් කියලා. අපි දන්නවා කිසිම උසාවියක් මේ රටේ ජනාධිපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කරයි කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටින තාක් එහෙම තීරණයක් එන්නේ නැහැ. ඊළඟට ද්විත්ව පුරවැසිභාවයේ මේ ප්‍රශ්නේ උද්ගත වුණේ ප්‍රතිපත්ති සාධකයක් නිසා නෙවෙයි පුද්ගල කේන්ද්‍රීය ප්‍රශ්න නිසායි. ශ්‍රී ලංකාවේ පුරවැසියන් ගණන් ගන්නේ එකම කොටසක් හැටියට තීරණාත්මක සාධකය වන්නේ ඒ පුද්ගලයා ශ්‍රී ලංකා ජන රජයේ පුරවැසියෙක් වීමයි විත්ව පුරවැසිභාවය කියන පදනම මත ශ්‍රී ලංකා පුරවැසියෙකුට සියලුම ඓතිහාසිකම් කප්පාදු කරන්න බෑ අනික දැන් මේ කාරණය පිළිබඳ සාකච්ඡාව අවුල් වෙනවා අර්ජුන මහේන්ද්‍රන් ගැන කතා කරගෙන අර්ජුන මහේන්ද්‍රන් විත්ව පුරවැසියෙකු නොවේ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ පුරවැසියෙක් ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි. ඒ වෙනසා ද්විත්ව පුරවැසිභාවයේ එතුමාට කිසිම අයිතියක් නැහැ. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේට එරෙහිව විද්‍යුත් මහජන පෙත්සමක් අත්සන් කිරීම ඊයේ කොළඹදී සිදු කෙරුණා. ඒ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන් නිවැරදිව සයින් වුණාද කියලා ආයෙ බලා ගන්න පුළුවන්. අබයි මේ යටතේ ඔබ කැමති නම් ඔබ පිළිබඳව යම් කිසි පොඩි විස්තරයක් දෙන්න පුළුවන් නම් රජය හිතුවක්කාර ලෙස අද මේ රටේ ජයවීම පවතින මහජන විරෝධී තනියෝදී 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ විශ්වකේන්ද්‍රා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා නම් අපි දකින්නේ ලංකා ඉතිහාසයේ අපි මූලජන ඉතාමත්ම අන්ධකාර භයානක කාලයක ආරම්භයක් වශයෙන් අපි තවදුරටත් මේ බලය රඳවා ගැනීම සඳහා 20 වෙනි සංශෝධනයක් ගැන පුරල්නවාද එහෙම නැත්නම් ලංකාවේ සීලම ජන කොටස එක්කම වෙලා මේ මහා ව්‍යාසණයෙන් මේ රටේ ජනතාව මුදා ගන්න යම් කිසි පියවරක් ගන්න ක්‍රියා කරනවාද කියන මතය තමයි අද අපිට මූලදෙන්න තියෙන්නේ අවාසනාවක් අපි දකිනවා එහෙම සිටවිල්ලක් රජයට තාමත් ඇති වෙලා නැහැ පාර්ලිමේන්තුවේ සීලම මන්ත්‍රීතුමාලගේ ඉදීමක් තියෙනවා කරුණාකරලා පපුවට අත තියලා මේකට ඡන්දෙ දෙන්න ඉස්සර හිතලා බලන්න මේ දෙන ඡන්දයෙන් මේ රටේ අනාගතයට නූපන් පරපුරට ප්‍රජාතන්ත්‍රවාදයේ යම් දවසක අහිමි වෙයිද කියලා එහෙම වුණොත් එයාට ශාප වෙයි එයාටත් වාකියන් වෙයි අපිට තාම පැහැදිලි විශේෂ සංශෝධනය ගෙනාවයි කියලා රට ඉදිරියට යන්නේ රට නිශ්චිත මූල්‍ය බංකොලොත් භාවයක් ඉදිරියේ තියෙන්නේ ඒ බංකොලොත් භාවයට එරෙහිව රකියා අහිමිවීම නිසා වැටුප් අහිමිවීම නිසා ඒ වගේම ජීවන තත්ත්වයන් අහිමිවීම නිසා නැගී සිටින ජනතාව පාගා දැමීමට අවශ්‍ය බලය තමයි මේ ඉන්නේ
නිසා ව්‍යවස්ථාදායකය විධායකය ඒ වගේම අධිකරණය තම තනි පුද්ගලයෙක්ගේ සතු කරගෙන විශේෂයෙන්ම මැතිවරණ ක්‍රියාවලියත් ඒකට එකතු කරගත්තම මේ රට නැවත ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගයකට ගමන් කරනවා කියන එක මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ලංකාවේ පසුගිය දශක 3-4ක ඉතිහාසය ගැන හොඳින් දන්න ලේවැකුණු ඉතිහාසය ගැන හොඳින් දන්න අප සියලු දෙනාටම පැහැදිලි. අද වෙනකොට සැප්තැම්බර් 15 වෙනිදාට අනිවාර්යයෙන්ම සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව රටේ ආර්ථික දත්ත ලබා දිය යුතුයි. ඒක නවත්තලා දිනන බලි. ඒ ආර්ථික දත්ත ලබා දීම ඉතාම පැහැදිලිව ශ්‍රී ලංකා ආර්ථිකයේ අඩුව තරමේ මේ දෙවැනි කාර්තුවේ ඍණ 20කින් අඩපණ වෙලා තිබෙන බව බොහොම පැහැදිලිව මම ප්‍රකාශ කරනවා. දැන් අද මේ විශේෂ සංශෝධනය කරන්නේ මෙතෙක් මේ රටේ ජනතාව ජයග්‍රහණය කරපු සියලුම දේවල් නැවත අකුලලා නැවත පාලකයෙකු සහ රාජ්‍යයක වාර්දි. විසිවෙන්න සංශෝධනය කළ ජයග්‍රහණය කරා මේ රටේ සිංහල බෞද්ධ බලවේගවලට හොඳ පණිවිඩයක් දෙනවා. අපි අපිට ඕන නම් අපි ඕනම දේ විදිහකට ඒ ප්‍රතිපත්ති කඩලා සිංහල බෞද්ධකම පැත්තකට දියලා අපි ඉදිරියට වැඩ ටිකක් කරනවා කියන්නේ. මම හිතන්නේ මේකෙන් හොඳ සංඥාවක් දීලා දෙන ජන සමාජය. විශ්ව දේන්නට මේ තරම් කුරිරු විදිහට තමන්ගේ ප්‍රතිපත්ති කඩාගෙන මේ රටට කරන ඕනෑම මජර වැඩක් කරලා විශේෂ සංශෝධනය ජයග්‍රහණය කිරීමට ක්‍රියා කරනවා නම් ඒ ලබා ගත්තා වූ ජයග්‍රහණය මේ වගේ සියලු ප්‍රතිපත්ති කඩලා ගේන ජයග්‍රහණය ඒ ජයග්‍රහණයෙන් පසු ඔවුන් ප්‍රතිපත්ති කොච්චර ප්‍රමාණයක් කඩයිද ඒක ක්‍රියාත්මක කරන්නට අපේ TPA තමිල ප්‍රදේශ සංධානයේ මන්ත්‍රී ආයතනයක් තුල කවුරුත් ආණ්ඩුවට විශේෂ සංශෝධන ඡන්දය දෙන්නේ නැහැ කවුරු හරි පක්ෂ නායකයෙක් අපේ මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ඡන්දෙ දෙන්න ගියාර එහෙම යන්න ඕන අපේ ඉන්න බෑ කියලා කියලා තියෙනවා අපි කියන්නේ විශේෂ සංශෝධනය අකුල ගන්න කියලා පමණක් නෙවෙයි කෙම්ිය අපි කියනවා ගේන්න අර ගොස්තාව එහෙම ගේනකොට මේ විශේෂ සංශෝධනය අපලා පෙන්වලා තියෙන මේ කරුණු දානම සංශෝධනය තියෙන දේවල් වැඩි දියුණු කරන්න ඕන වැඩි දියුණු කරමු අපි මේ ගමන් කරමු ඒ වගේම රටේ ජාතික ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්න විසඳුම ලබා දෙන්න ඕන දෙමළ වීම නිසා මුස්ලිම් නිසා මේ රටේ ජනතාවට ප්‍රශ්න තියෙනවා. ඒක පිළිගන්න ඕනේ. ඒ වගේම මම කියනවා සිගරට් නිසා ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි මේ ජාතික ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න ඕනේ. ඒ ප්‍රශ්නය විසඳුමත් ඒ සාකච්ඡාවත් සංවාදයක් මේ අලුත් අවස්ථාවේ ගමන තුල ඇතුළු වෙන්න ඕනේ. හොඳ බලයි. ඉඳ 20වද අරසියලාවේ පෝති උත්තරම என்பது நாட்டை பின்னோக்கி கொண்டு போகிற ஜனநாயக விரோத ஒரு செயற்பாடு. இது நாங்கள் எல்லாரும் அறிந்தது. இதை கொண்டு வருகிற அரசாங்கமும் இதை நன்றாகவே அறிந்திருக்கிறது ஆனாலும் ஒரு அடக்குமுறை ஆட்சியை நிகழ்த்துவதற்காக தங்களுடைய கைகளிலே முழுமையான அரசியல் பலத்தையும் வைத்திருப்பதற்காக செய்யப்படுகிற ஒரு செயற்பாடு இப்பொழுது திரும்பவும் பழைய நிலைக்கு நாட்டை ஒரு இருண்ட யுகத்துக்கு கொண்டு போவதற்கான முயற்சி நடைபெறுகிறது இதை நாட்டு மக்கள் நாங்கள் அனைவரும் ஒன்று சேர்ந்து எதிர்க்க வேண்டும் සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තකයන්ගේ බාර අරමුදල් අය කර ගැනීම සඳහා මහේස්ත්‍රාත් උසාවි සතු බලතල කම්කරු විනිශ්චය සභාවලට ලබා දීම සඳහා විශේෂ පනතක් ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින් කම්කරු දෙපාර්තමේන්තුවේ අභිනව කම්කරු කොමසාරිස් ජෙනරාල් ලෙසපත් වූ ප්‍රභාක් චන්ද්‍රකීර්ති මහතා සිය දුරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදු කෙරුණා. නාරහේම්පිට කම්කරු මහලේකම් කාර්යාලයේදී පැවති මෙම අවස්ථාවට සහභාගී වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. අධිකරණවල අර්ථසාධක අරමුදල් ඒ වගේම කම්කරුවන්ට විවිධ පනත් යටතේ ලැබිය යුතු මුදල් තීන්දුව කරලා ඒවා අය කර ගැනීමේ නඩු 16,000කට වැඩි ගාණක් තියෙනවා. EPF ETF මුදල් අය කර ගැනීම සඳහා මහේස්ත්‍රාතු සායවල අවුරුදු ගාණක් රැස්තියාදු වෙන්නේ නැතුව ඉතා ඉක්මනින් කර ගැනීම සඳහා ඒ බලතල කම්කරු විනිශ්චය සභාවලට ලබා දීම සඳහා විශේෂ පනතක් ඉදිරිපත් කරන්න කැබිනට් මණ්ඩලය දැන් අවසර දීලා තියෙනවා. කොවිඩ් වසංගතයත් එක්ක අපට අලුත් අභියෝග රාශියක් ආවා. ඒ නිසා විශාල වගකීමක් අලුතෙන් පැවරිලා තියෙනවා. ඇතිවෙච්ච ආර්ථික බලපෑම නිසා අර්ථසාධක අරමුදල් පරිණඩි මේවා ගෙවීමට නොහැකි වුණු හාම්පුතුන්ට ඒ සඳහා කාල පරාසයන් අපි ඉඩකඩ සලසා දීලා
श्रीलंकावर्धन क्रियावल මෙම දෙපාර්තමේන්තුව ප්‍රියමනාප නොවන සේවාස්ථානයක් හැටියට තිබෙනවා නම් ඒ සියල්ල නැති කරලා කාර්යක්ෂම සහ දූෂණයෙන් තොරව රාජ්‍ය නිලධාරීන්ටත් ඒ වගේම මහ ජනතාවටත් ප්‍රියකරන ස්ථානයක් බවට මෙම කමකරු දෙපාර්තමේන්තුව පත් කරන්නට ඕනේ. ඒත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ මධ්‍යන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයන් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.